ජීව ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වළකයි. මේ උත්සවයට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියා. පෙබරවාරි 21 වන දිනය ජාත්‍යන්තර මව්භාෂා දිනය ලෙස 1999 වසරේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන තිබෙනවා. පළමුව ඇය කියන බස අපේ මව්භාෂාව වෙනවාය. පළමුව ඇය හඳුන්වා දෙන භූමිය අපේ දේශ වෙනවාය. තුන්වෙනුව ඇය හඳුනා දෙන රස අපේ ජාතිය වෙනවාය. එනිසා මාතෘභූමියත් මාතෘභූමියේ සියලු දෙනාම රැකගන්නට නම් අපි මව්බස පෝෂණය කළ යුතුයි, මව්බස රැකගත යුතුයි. ඌරු වර්ගයලාගේ ඇත්තාගෙන්ගේ පටන්ගෙන අද විකාශනය වන භාෂා රාශිය, ඒ භාෂා රාශිය නියෝජනය කරන ජන වර්ග අපි රැකගත යුතු බව අපි මතක් කළ යුතුයි. ගරු අග්‍රාමාත්‍යමාගේ ලේකම්තුමා ඉන්නවා මෙතන. මම ඔබතුමාගෙන් ඉල්ල ගන්නවා ශ්‍රී ලංකාවේ ජාතික සිංහල බස දිනයක්, ශ්‍රී ලංකාවේ ජාතික දෙමළ බස දිනයක් නම් කරන්න. අපි ඒ දවස් දෙකම එකිනෙක පහු වෙන දවස් හැටියට අපි සෙලිබ්‍රේට් කරමු. එතකොට අපිට තේරෙනවා විජයයෙන් වෙනස් වන ලෝකයක ඉතුරු කරගන්නට තිබෙන්නේ මේ මාතෘභූමියත්, අපේ ජාතියත්, අපේ භාෂාවනුත් පමණ නිසා. Language ප්‍රමෝට් භාෂාව, සංස්කෘතිය සහ ප්‍රජාවන් අතර ගැඹුරු අවබෝධය, විශ්වාසය, ඉවසීම සහ සංවාදය ප්‍රවර්ධනය කරනවා. භාෂා විවිධත්වය සමාජ අතර සමගිය සහ සංහිඳියාව වැඩි දියුණු කරන අතර ඔබ දන්නා පරිදි මේ සියල්ල නොමැතිකම අද මේ ලෝකයේ බෙදීම් වැඩි කරලා තියෙනවා. මේ ගැඹුරු සාරධර්ම අපේ තරුණ පරම්පරාව තුළ ඇති කරන්න හෙට ලෝකයේ මෙහෙවීම සඳහා ඉතා වැදගත්. සෑම සති දෙකකට වරක් එක් භාෂාවක් කලාවේ මුහුණුපුරෙන් අතුරුදහන් වෙනවා. වන්ද වෙලා ගිය ජීවි විශේෂ රැකගන්න අපි කොයි තරම්නම් කටයුතු කරනවද? එහෙනම් අපිට බැරි අපේ මව්භාෂාව රැකගන්න. ජාත්‍යන්තර මව්භාෂා දිනයට සමගාමීව පාසල්වල පැවති කලා හා නිර්මාණාත්මක ලේඛන තරඟවල ජයග්‍රහයකින් වෙත සම්මාන ප්‍රදානයද මෙහිදී සිදු වුණා. මව්භාෂාව කතා කිරීමේ අයිතිය වෙනුවෙන් සටන් කිරීමේ ඓතිහාසික කාර්යභාරය ඉටු කළේ බංග්ලාදේශයයි. 1952 පෙබරවාරි 21 වන දින බංග්ලාදේශයේ සිසුන් 5 දෙනෙකු තම මව්භාෂාව කතා කිරීමේ අයිතිය ඉල්ලා උද්ඝෝෂණයේ යෙදී සිටියදී මරා දැමුණා.